මම හැමදාම උදේට දකින්න දසුනක් තමයි මගේ වාහනේ එළියට ගන්නකොටම එතනින් යනවා සීටිවි බස් එකක් පාසල් බස් එකක් ඒ බස් එකේ ළමයි යනවා අර ජනෙල් වල හිටන් ඇල්ලීලා අපේ ගමනාගමනය ගත්තොත් පාරේ සාමාන්‍ය ජනතාව ගමන් කරන බස් රථයක සහ බන්ධනාගාර බස් රථයක වෙනස ගත්තොත් අර බන්ධනාගාර බස් රථයේ වටේට දැලක් ගහලා තියෙන එච්චරයි වෙනස. ඉතින් මේ මට්ටමින් තමයි මේ අවුරුදු 71ක් තිස්සේ මේ ජනතාවට මේ අය සලකන්නේ. මගෙන් කවුරු ඇහුවොත් හෙට ඔබට මේ රට උප ජනාධිපති වුණොත් මොකද ඉස්සෙල්ලම විසඳන ප්‍රශ්නේ? මම තෝරගන්නේ දැනට තියෙන මේ ආර්ථික අර්බුදය. මොකද මම අවුරුදු 3කට කලින් කිව්වා මේ තියෙන ණය අර්බුදයක් බවට පත් වෙනවා කියලා. දැන් ලබන අවුරුද්ද වෙනකොට අපිට ලංකාවේ ඉතිහාසයේ ලොකුම ණය වාරිකයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ණය වාරිකයක් ගෙවන්න අපිට ණය ගන්න සිද්ධ වෙනවා. ණය වාරිකයක් ගෙවලා ණය ගන්නවා කියලා කියන්නේ අන්න මම එදා කියපු අර්බුදය නිර්මාණය වෙලා හමාරයි. ඒක නිසා මේකට අපි තිරංග යෙදිය යුතුයි. ඒකට මම දකින විදිහට කෙටි කාලීන විසඳුමක් හැටියට ඍජු විදේශීය ආයෝජන හැටියට අපිට අඩුම ගන්න ඇමරිකන් ඩොලර් බිලියන 10ක් අවශ්‍යයි. ඒ බිලියන 10න් මට හැකිය වෙලා තියෙන ප්‍රසල් කයිම ජපානය වගේ රටවල් වලින් පොරොන්දු කරගන්න බිලියන 4ක් ඇමරිකන් ඩොලර් මේ රටේ ඍජු විදේශීය ආයෝජන හැටියට.